ඒ බොන් සාතරෙන් පිළිගන්නගල හැමෝම සිරෝන් සුපර් බයික් වැඩ YouTube channel එකට අද මම ඔයගොල්ලන්ට කියන්න තියෙනවා ලස්සන බයික් එකක් රිවයිව් කරන්න ක්‍රූස් එකක් මම මේ පුත්තල යන ගමන් ඉන්නේ පුත්තලමට යන්නේ කෙලින් පාරවල් තියෙන්නේ ක්‍රූස් එකක් රිවයිව් කරනවා නම් මේ වගේ කෙලින් පාරවල් වල යනවා තමයි බයික් රිවයිව් කරන්න ඕනේ ඉතින් මට හිතෙනවා මට ඔෆිස් එකට යන්න ඔෆිස් එකේ වැඩේට පුත්තල යන්න බයික් යන ගම මේතින් බයික් එක විරාග 250 සෑහන හැන්සම් බයික් සෑහන් ක්‍රෝම් තියෙනවා ගොඩක් කට්ටිය සෑහන ආස කරන බයික් එක මම ගොඩක් කට්ටිය අහලා තියෙනවා මේ බයික් විකුණනවාද කියලා මම අරගෙන තියෙන මොන බයික් එකකටත් වැඩිය මේකට මාට ඇටෙන්ෂන් නැහැ හම්බෙනවා හරි එහෙනම් අපි දුරු යන ගමන් කතා කරමු බයික් එක ගැන මෙන්න මෙතන තමයි බයික් එකේ ඔන් ඔෆ් ස්විච් එක තියෙන්නේ සහනතනක් හැබැයි පොඩි බයක් තියෙනවා ඉතින් අතර වැටේ කියලා දැක්කද විරාග 250 එකට ක්‍රූසරයක් වෙන්න ඕන හැම සුදුසුකමක් තියෙනවා ලෝ සීට් හයිට් එක V2 එන්ජින් එක ගියපාරේ ගිය බොක්ස් එක ඒ වගේ ක්ලාසික් ක්‍රූස ලුක් එක. ඒක සා විරාගෝ එක ප්‍රොපර් ක්‍රූස එකක් කියලා කියන්න පුළුවන්. අදන වෙදර් එක සෑහෙන හොඳයි මේ මං හිතපු තරම් රස්නෙත් නැහැ මේ ළඟදී වැස්ස අදන වහින පාටකුත් නැහැ පොඩ්ඩක් වලාකුළු තියෙනවා අපි ක්‍රූසර් ගැන කතා කරුදින් ක්‍රූසර් කියන කන්සෙප්ට් එක මුලින්ම අපිට හම්බෙන්නේ ඇමරිකාවේ ඇමරිකාවේ ගොඩක් කෙලින් පාරවල් තියෙන්නේ ඒ වගේ කෙලින් පාරවල් යන්න හදව බයික් කන්සෙප්ට් එක තමයි ක්‍රූසර් කියන්නේ සාමාන්‍ය 1880 විතර පළවෙනි ඉන්ඩියන් කියන බ්‍රෑන්ඩ් එකෙන් තමයි මේ ක්‍රූසර් බයික් එකක් නිෂ්පාදනය කරන්නේ ඉන්ඩියන් ස්කවුට් මට මතක විදිහට එන හරියටම ෂුවර් නෑ විරාගයක් ගැන කතා කරුදින් දැන් මං ගෙදරින් කිලෝමීටර් 100ක් විතර ඇවිල්ලා තියෙන්නේ. ඇඟට කිසිම අමාරුවක් නැහැ ක්‍රූස් එකේ මේකේ සාමාන්‍ය කාහර දාගෙන යද්දි ගොඩක් කට්ටිය කියන්නේ ගෙදර සාලේ පුටුවක ඉඳන් ඉන්නා වගේ කියලා. ඒ වගේ කම්ෆර්ටබල් බයික් එකක්. ඇඟට කිසිම අමාරුවක් නැහැ. මේ ගමන මම සාමාන්‍යයෙන් මාසෙකට සැරයක් දෙසරයක් යනවා මම එක එක බයික් වල යනවා. සෝෆා මම ඇවිල්ලා තියෙන බයික් වලින් මේ බයික් එකේ 2 සිලින්ඩර් V එන්ජින් එන්ජින් එක තියෙන්නේ මේ බයික් එක හෝස් පවර් 23ක් නිෂ්පාදනය කරනවා NS එකේ විතර පවර් එකක් තියෙනවා NS එකේ වැඩි ටෝක් එකක් තියෙනවා හැබැයි මේ හයියෙන් යන්න හිතන බයික් එකක් නෙමෙයි ෆුලි කම්ෆර්ටබලි ආතල් එකේ මතේ බල බල එන්ජොයි කරගෙන මේ වටේ බල බල ආතල් එකේ ගමනක් යන්න පුළුවන් බයික් එකක්. එහෙනම් දැන් 11ත් පහ වෙලා 11:30 වෙලා මම දැන් ඔෆිස් එකට යන්නත් ඕනේ. ඒ නිසා අපි මෙහෙම යන ගමන් කතා කරමු බයික් එක ගැන තව ටිකක්. පොඩ්ඩක් අපි යන්න කලින් මට තව එක දෙයක් ගැන කතා කරන්න බයික් එකේ සස්පෙන්ෂන් එහෙම සෑහෙන soft. පිටිපස්සේ ට්‍රැවල් එක සෑහෙන අඩුයි ක්‍රූසරයක් හින්ද පොඩි ට්‍රැවල් එකක් තියෙන්නේ මම හිතන්නේ අඟල් තුනක පිටිපස්ස වලවල් වැට දින සෑහෙන අමාරුයි හැබැයි වලවල් නැති කෙනින් පාරේ ආපු පාරේ අදින මේ මාර්ගති සැපට යන්න ඒක ලොකු ප්‍රශ්නයක් තමයි බ්‍රේක්. යාවේ ක්‍රූසරයක් නැචරලි ක්‍රූසර වල බ්‍රේක් වැඩිපුරම තියෙන්නේ පිටිපස්සේ රෝදෙට. හැබැයි මම මෝස්ට්ලි යූස් කරන්නේ ෆ්‍රන්ට් බ්‍රේක් එක. ඉතින් ඒක නිසා දැන් සාමාන්‍යයෙන් බර තියෙන රෝදෙ උඩ තමයි වැඩිපුරම බ්‍රේක් තියෙන්නේ. ඉස්සරහ රෝදෙ ස්පෝර්ට්ස් බයික් වල ගොඩක්ම බර යන්නේ ඉස්සරහ රෝදෙට. ඒ නිසා
සර බ්‍රේක් ඇල්ටර් බ්‍රේක් එක සර බ්‍රේක් අල්ලපොහ බ්‍රේක් ට්‍රාන්ස්ෆර් කියලා එකන එතකොට වැඩිම බරක් මාන බයික් එකේ සර ට්‍රාන්ස්ෆර් ද ක්‍රූසර් වල බර්ති පිටස් රෝඩ් එක උඩ ඒ ට්‍රාන්ස්ෆර් එක වෙනවා හැබැයි ලොකු ප්‍රමාණයක් නෑ දැන් අනෙක් ප්‍රශ්නේ බයික් එකේ පිටිපස්සේ ඩිස් නෙමෙයි ඩ්‍රම් තියෙන ඩ්‍රම් බ්‍රේක් කියන්නේ හැමෝම දන්නවා ඩ්‍රම් බ්‍රේක් වල බ්‍රේක් මදි හැමදාම ඉතින් මේ මම පුරුද්දට ඉස්සරහ බ්‍රේක් එක ඇල්ලපුවම මගේ ෆුල් බ්‍රේක් අප්ග්‍රේඩ් එකක් කරා බ්‍රෙම්බෝ ෆොක්ස් කැලිපර් එකක් ඒත් මේ රෝද නතර වෙනවා බයික් නතර වෙන්නේ බයික ෆ්‍යුවල් මාවේජ් එක ගැන කතා කරුති මේ එක මම හිතුවට සෑහෙන පෙට්‍රල් කරනවා ලීටරේට 35ක් 40ක් සමහරවිට 40ටත් වැඩිය කරන වෙලාවල් තියෙනවා මේ කෙලින් පාරම යනවා නයික දිගට හරි එහෙනම් ඕක තමයි මගේ රිවියු එක විරාකු 250 එකේ ඊළඟ වීඩියෝ එකේ හම්බ වෙමු හැමෝම රයිට් සේෆ්ලි